සායම් ගන්දා සිත සිති විලිමත් සිත සිත සිතුවම් එන්දා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුරින් නැගී ගියෝ සමන යනුවේ අසන් හිත සිල් නිමවුම් සඳහා 130ක් දක්වා වට්ටම්. හම්බෝ. මොකද මේ දෙන්නත් එක කුකුලාද අරගෙන? අතේ නම් කුකුලා නෑ. කුකුලත් එක තමයි ආවේ. මොකද උඹ කියන්නේ කවුද කුකුලා? මොස්ත කිව්වේ අයි මත්තනේ. මයික් මේ මම උඹට කිව්වා කියලා හිතාගනින් හරිද? මොනවද අම්මා කුස්සිය උයන්නේ? යකා වංගුවට ආව පැටියෝ තෙම්පරාදු දුවද? අනේ මේ 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 ගාන්ටු වෙලා තියෙන්නේ. ඕනම් තේකක් හදලා දෙන්න. තේ? තේක දන්නන්නේ බල්ලට. බඩගින්නේ ආවේ. උදේට කාලත් නැහැ. ආයෙත් ඉතින් උයපන්කො දවල්ටම. කොහෙද යනවාස? නීති. නිදාගෙන ආව යනවද? ආවන්ති නැද්ද? මොකද්ද? විසෝසිනවලු අද හෝ හෙට එනවා කියලා කිව්වේ. හරි ඉතින් ඒකේ අද එනවා කියලා තියනවනේ. හම්බෝ මං බාරෙකුත් උනා. ඒක ඔප්පු කරන්න යන්න ඕන. කොහෙද? මං නුවර දළදා මාලිගාවට බාරයක් උනා. කොල්ල විභාගේ පාස් නම් ඇවිල්ලා බාරේ ඔප්පු කරනවායි කියලා. මොකද බිනා? නෑ ඉතින් පාස් උනොත් නේ. මොකද පාස් වෙන්නේ නැති? කොල පාස් වෙනවා. මේකෙන් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා හරිද? බාගේ පාස් වුණොත් හොඳයි. නිකන් අරි සබ්ජෙක්ට් තුනම ෆේල් වුණොත් කියන්න බෑනේ විභාගණ යන්නේ. වා නටන නැරිල්ලට කොල්ලක්නේ පාර බහැරන්න බැරිවි. තු පුගේ මූසල කට. ඇයි ඇයි මගේ මූසල කට කියන්නේ? මම කිව්වේ අනිත්‍ය. අනිත්‍ය. ඒක උඹට හරි. මගේ කොල පාඩම් කරා කියලා මම දන්නවනේ. කොයි අම්මත් කියන්නේ ඔහම තමයි ඉති. අන්න එකට අපේ අම්මා. ඇයි? අපේ අම්මා ගම වටේම කී කියන්නේ අපේ ගොල්ලා මේ විභාගේ ෆේල් වෙනවා මම මක්කහ වස්සාවකට හොයලා දෙනවා කිය. ඉතින් ඇයි එහෙම කියන්නේ? හා? අපේ අම්මගේ බුද්ධිමත්කම බුද්ධිමත්කම. අද බං ඒක දින බුද්ධිමත්කම. අම්මා එකෙන්ම දන්නවා මේ ගමේ බෙස්ට් රිසර්ච් එකක් කැම්පස් යන්නේ මේ මං කිය. ඒත් අම්ම එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්නේ ඇයි? හා? මේ ගමේ ඉන්න අනිත්තුන්ව ගංගේ ආවින්න මුංග ගංගේ ආවි නිවිසියා කාමරේ ගංගේ ආවි නෑ 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 මගේ කතනම් ඇත්තටම ධර්මයේ වගේම තමයි ඉස්සර ධර්මයේත් මේ වගේනේ ඇයි ඒ කොහොමද කියන්නේ බං ඉස්සර අපි වැසක් එකට කූඩු හදනම ඈ ඕන් ධර්මයේ අපි ගෙලන් යනකොට අයියෝ නංගි ඈ මොනවද ওই චූටි චූටි කූඩු හදන්නේ අපි හදාන්නේ ලොකු තොරණක් කියනම ඈ ඔන්න ඉතින් අපි යනවා වෙසක් එකට මුංගි ගෙදර තොරණ බලන්න. මේ වගේ චූටි බකට් දෙකක් දෙහිගයේ ඉල්ලලා දෙන්න. යනවානේ යනවානේ. මං යන්නේ මං යන්නේ මං මෙහෙ තේත් බීලා බතුත් කාලා නිදාගෙන යන්නේ. මෙලා මේ ගෙදර පාඩු කරන්න ඕන. දෙක්කත් නැද්ද? තොරන් තොරන් දිනවා. තාත්ත කොහොම පාවෙන්නේ? මේෂා මොකද මේ මම හොස්පිටල් එන්න හැදේ දවල්ට බලන්න බලන්නද නැංක මෙයා ගෙදර ආවා හරි මොකද මේ මර දැන් සනීපයි තාත්තා ඔයා සනීපයි කියලා ආවේයි ඔයා සනීපකෙන් නෙවෙයි නිකී එතන ඉන්න එපා වෙනවා තාත්තා ඇයි හැම තැනකම ලෙඩුනේ උදේ ඉඳලා හවස් වෙනකන් දකින්න ලෙඩු. අන්තිමට මට ඇත්තටම අසනීප වෙයි. ඒ නිසා මං ගෙදර ආවා.
දැන්වාගේ තුවාලේ හැම සනීපයිද? ඔව් තාත්තා මට දැන් සනීපයි. අර කොල්ලව හොඳටම හිර කරන්න තිබ්බ වෙලාවනේ අපරාදේ. අංකල් නම් කියයි නේ දැන්. අයි මොකද්ද මොනේ? නෑ නෑ මේ මුකුත් උනේ නෑ. හමත් නෑ. ඌ එක දවසක් කර කූඩුවේ තිබ්බනේ. ඉන්නකෝ. මම වෙනනට තේක කඩගෙන ඉන්න. අංකල් ඉන්න මං හදන්න. නෑ නෑ. නීලි කෙනෙකුට මාමණ්ඩිර තේ හදන්න චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. මම තේක කඩගෙන එන්න. මරු මාමණ්ඩිර අපිට නෑනේ එහෙමයි. තාත්තා මේ පුතෝකෝ. පුතෝ ඔෆිස් ගියා. ආ. එයාට කෝල් එකක් දෙන්න ඕනේ. නැත්තම් යත්තියයි මාව බලන්න. මේ තාත්තා දන්නවද ඔකනේ බොරුවක් කියලා? ඔව්. මාරු තාත්තල දුවල. තාත්තා නොදන්න දේවල් තියෙනවා. මොනවද? හබොයි. ඇයි? මං ඔයාට කියන්නේ. විකාර. නිලු මේ අර ගෑණි කිව්වා වගේ මේයිද? කොහොමද යව නවත්තන්නේ? එයා කතා කරපු විදිහට නම් ඔයාව බය කරන්න විතරක් එහෙම කතා කරා වෙන්න බෑ නේද? ඒ කියන්නේ එයිද? එයිද කියන්නකෝ. කවුද දන්නේ? ෂි. වැරදි වෙලාවකනේ මං ওই ගෑණි වවුස ගත්තේ. මම බෑග්ස් ගරන්න. මොබිටෙල් එකම ගන්නට වැඩිපුර data දෙන්න. මොබිටෙල් එක දැන් ඉන්ටර්නෙට් එකේ ඉන්න ඔබට වැඩිපුර data. අන්තිම ප්‍රශ්න කරන්න බැරි වුණානේ. අම්මෝ මොකක්ද අනේ ප්‍රශ්න ටික? ප්‍රශ්නේ නම් තේරෙනවා, ලියා ගන්න තේරෙන්නේ නැත්තේ. ඔය අපේ අකගේ යාළුවෝ දෙන්නේ. මහ පිස්සු මලිකා. අනේ නෑ අනේ, යාළ හරි හොඳයි. අප්පා! මියෝ වෙනස් වෙලා තියෙන තාව. හැමදාම රාමනායක සභාවේ ඉන්න වෙන්නේ නෑනේ නේද? අපිට ඉතින් වැඩ දිනවනේ. මං ඇත්තටම පවු නිසා ආවි. කවුද බං? ආ නංගි. මොකද බං උඹලයි පන්ති කාමරෙත් මේ වෙලා තියෙන්නේ? ඇයි? ඇත්තට කෝ බං මේ ළමයි? මේ ඉන්නේ? මෙච්චරද බං ඉන්නේ? එළියට ඉන්නවා. එළියේ තිනුණු ගබියා. මෙහෙම දවන් අපි මේ පන්ති කාමරේ තුනට මේ වගේ ළමයි හිටියේ. හැමන්ටින් එක වගේ සෙනඟ. ඒ කාලේ ළමයි ගොඩක් හිටියද? ඒ කාලේ රාමනායක සර් පන්ති කාමරේ පැවැත්වුවේ කණ්ඩායම් පහකට වෙන් කළ A B C D E F G H I E එකකින් ඉවරයි. ඒ පන්ති කාමරේ පහේම සෙනඟ සූ ගාලා පිරිලා හිටියේ. නිකන් හරි තප්පර දෙකක් හරි පවක් වුණා. අයිත් සර්ව බලන්නවත් හම්බෙන්නේ නැහැ. දවසක් මායි චබියයි තප්පර දෙකම ආවයි පවක් උනේ. සර්ව දැක්කේ ඈතින් මං ටීක් බෝලයක් සයිස් එකට. එච්චරකට සෙනඟ. අපරාධ සර්ගේ උනන්දුවක් නිසානේ මේ ඔක්කොම මෙහෙම උනේ. ෂික්. කොහොම තිබ්බ පන්තියත්. මොකද දැන් මට උනන්දුවක් නැතුව. සර් මේක. වඩින් වඩින්. මේ අපි මේ සර් මේ 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 මේ. ළමයි ගැන සර් කතා කරේටි. මොනවද ළමයි ගැන කතා කරන්නේ? ළමයි දැන් හොඳට මඩුවේ නේද සර්?
පන්ති ළමයි ටිකක් අඩුයි මේ තාම රිසල්ට්ස් එල්ලත් නැහනේ දැන් හෙට රිසල්ට්ස් එනවනේ ඊට පස්සේ ඔක හරියයි සර් අපි යුතුයකමක් විදියට සර් මායි ජබියයි මෙහෙම දෙයක් කරන්නම් සර් සර් රිසල්ට්ස් ආවෙන් පස්සේ අපි මේ ළමයින්ට අපි කොහොමද මේ අධ්‍යාපනය කරේ කියලා සර් අපි දේශනයක් පවත්වන්නම් සර් ඒත් එක්කම සර් පුළුවන් සර් මගේ චබියගේ ඡායාරූප දෙකක් සර් ඩිජිටල් ප්‍රින්ට් එකක ගහලා සර් මේ එළිය අලුත් පන්ති කාමරේ එළිය එල්ලන්න සර් දැන් මොකටද එහෙම කරන්නේ මම තම දිවෙයිනේම් ප්‍රථමයන් සර් මේ දෙවෙනියා දැන් එතකොට සර් සර් මගේ අර විභාගය අංකෙත් දාලා සර් එහෙම ලීෆ්ලට් එහෙම බෙදුවායින් පස්සේ සර් ළමයි එයි නේ සර් නිකන් එයි සර් ගොඩක් එයි සර් ඒකයි එතකොට දැන් මේ අනිත් ළමයිගේ මේ ෆොටෝස් වල දාන්නත් ඕනේ මම උඹලගේ විභාග අංකද නෑ සර් එහෙම ඕනේ නෑ ඉතින් තව ඒ ගත්ත ළමයින්ගේ දාන්න නම්බර්ස් මොකක් හරි දාන්න සර් කවුරුත් ඕ චෙක් කරන්නේ නැහැ නේ අයිතේ සර් බොරු කරන්නේ නැහැ කියලා පෙන්නන්නේ අංක ටික දාන්නේ කවුරුත් ඕ චෙක් කරන්නේ නැහැ සර්කින් තරගියොත් මොකක්ද වෙන්නේ මේ ඉන්න ළමයි ටිකක් නැති වෙන එක තමයි වෙන්නේ යමම් බා යන්නේ මන්නම් අයි කැම්පස් ගියොත් මේ පරාත එන්නේ ස්වාභාවික පළතුරු රස පිරුණු සන්ක්වික් असाधारण කවුද කෙනෙක්ට කතා කරන්න කියලා කිව්වට නම්බර එකක් තිබුණේ නැහැ නේ තාත්තා බිස්නස් එකේ වැඩි කොටසක් මට ලියලා අම්මේ දෙන්නේ ඔව් සමාගම් ඉන්නව නේද සමල්ක කියන්නේ තාත්තගේ මුල් කාලේ බිස්නස් එකේ හිටපු හොඳම යාළුවාගේ දුව.
කත පුතා මම යන්නේ. සමල්ක මහාන වෙන්න කලින් මේ හැමදේම දැනගෙන ඉඳලා තියෙනවා මම. ඔය දැන් ඉන්න මැනේජර් කියන මිනිස්සේ අමීෂලා එකතු වෙලා සමල්කගේ අම්මව රවට්ටගෙන මේ හැම දෙයක්ම සමල්කගේ හැම ෂෙයාරයකම ලියා ගන්න හදලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ පුතා මොනවද මේ කියන්නේ කියලා. තව අපි නොදන්න දේවල් කොච්චරද මේ. රොබි හාපික් වල ඝන සංයෝගෙන් ඇල්ලම් වර්ග 10ක් ඉවත. ඒකනේ අපිට ලංකාවේ අංක එකේ හාපික් 10 on 10 තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ග මික්ස්බෙරි අයිස්ක්‍රීම් වයිට් චොක්ලට් වලින් වට වූ තිබෙන නැට වෙන රසය එලිෆන්ට් හවුස් වන්ඩර්බෙරි කෝන් ෆන් එකේ නෙක්ස්ට් ලෙවල් එක. කම්පැනි ෂෙයා එකෙන් එයාට තිබුණ කොටස තියෙන්නේ. ආ ඒක අවන්තර වගේම අනුහස්සත් ලියලා තියෙන්නේ.